මාධ්‍ය ආයතනවලට ගිනි තියපු හැටි, මාධ්‍ය ආයතනවල බෝම්බ ගහපු හැටි, මේවා මේ රටේ මිනිසුන්ට හොඳ අවබෝධයක් තියෙනවා. මහින්ද මහත්තයලට ඇඳුමක් ඇඳගෙන නම් මේ මාධ්‍ය ආයතන පිළිබඳව කතා කරන්න පුළුවන් කමක් නැහැ. මාධ්‍ය සදාචාරය පිළිබඳවත් සාධාරණ මාධ්‍ය පිළිබඳව ගුණට කතා කරන්න අයිතියකුත් නැහැ. විමල් විරංශර අයිතියකුත් නැහැ. මම දැක්කයි ප්‍රවෘත්තියේදී විමල් විරංශ ඉඳගෙන කියන මේ ITN නාලිකාවේ සභාපතිනිය විසින් ප්‍රාදේශීය මාධ්‍ය විද්‍යුන්ට උපදෙස් දීලා ඒගොල්ලන්ගේ කුණු හොයලා ගණන්. මේක කුණු බැංකුවක් තිබුණේ. මේක එක එක කෙනා වෙනුවෙන් වෙන වෙනම ප්‍රොෆයිල් හදලා ගස්ලා තිබුණේ දවස්වල. කැපිපෙන චරිතයක්, කතාරණ චරිතයක් කියන ඒ හැම චරිතෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියටද, රන්ලි වික්‍රමසිංහ මැතිතුමාටද, වෙනත් උදවියට මේ ආදිවාසීන් එකිනෙකාට වෙනම ප්‍රොෆයිල් හදාන්න දෙන. මෙතන බැංකුවක් හදලා තිබුණේ. බැංකුවේ ඔක්කොම කුණුවයි දැම්මේ. කුණු දදා මේක මඩ ගහපු තැන. අද එහෙම එකක් වෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා මම අභියෝග කරනවා. එයාත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, මාත් පාර්ලිමේන්තු මන්ත්‍රීයෙක්. එයා ජනාධිපති හිටපුනේ. දැන් එතකොට හිටපු ජනාධිපති මන්ත්‍රී කියලා නෙමෙයි අපි දෙන්නම දැන් මන්ත්‍රීක ලෙවල් එකේ ඉන්නේ. දැන් එන්න සංවාදයකට අපි විෂුවල්ස් එකම ගමු. ඒගොල්ලන් කාලේ මාධ්‍යයි අද මාධ්‍යයි හැතරින්නේ කොහොමද කියන එක පිළිබඳව.